අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයත් සමග මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත මෙරට 11 වන කොරෝනා මරණය වාර්තාවේ ජීවපක්ෂයට පත්වැත්තේ 45 හැවිරිදී කුවේට් සිට පැමිණි පුද්ගලයෙක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා කියයි ඇමති ආරුමුගෙන් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පුරක්පාඩු වූ අමාත්‍ය ධූරයට අගමැති දියුරුම් දෙයි. දිවෙන පුරා ක්‍රාත්මක වූ ඇතිරි නීතිය අද සිට ලිහිල් කෙරේ. මහමැතිවරණයේ පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම දසපෙන දිනටත් ඇරඹේ. ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත. COVID-19 වෛරස් ආසාදනය වීම හේතුවෙන් මෙරට තවත් පුද්ගලයෙකු අද උදෑසන ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ 45 හැවිරිදී කුවේට් හි සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ. ඒ අනුව COVID-19 වෛරස් හේතුවෙන් මෙරට සිදු වෙති මරණ සංඛ්‍යාව 11ක්. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරටින් සිදු වූ 11 වන මරණය අද උදෑසන වාර්තා වුණා. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 45ක පුද්ගලයෙක්. ජීවිතක්ෂිත පත් වූ මෙම පුද්ගලයා කුවේට් හි සිට මෙරටට පැමිණ ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ. ජීවිතක්ෂිත පත් වන විට මෙම පුද්ගලයා හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටියා. ඒ අනුව COVID-19 වෛරසය හේතුවෙන් මෙරට සිදු වී ඇති මරණ සංඛ්‍යාව එකලහක් දක්වා ඉහළ ගියා. මෙරට COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලින් සංඛ්‍යාව මෙවැනි විට 1633ක් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. මෙවැනි විට වෛරසය ආසාදනය වීම හේතුවෙන් පුද්ගලින් 821 දෙනෙකු තවදුරටත් රෝගල්වල වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවනවා. මෙවැනි විට සුවය ලබා රෝගල් වලින් පිටව ගොස් ඇති පුද්ගලින් සංඛ්‍යාව 801ක්. ඊයේ දිනේ COVID-19 ආසාදිතින් 13 දෙනෙක් තමයි වාර්තා වන්නේ. මේ අයගෙන් 7 දෙනෙක් රුසියාවේ සිට පැමිණි අය ඒ වගේම හතර දිනක් නාවික හමුදාවේ උදවිය සහ දෙදෙනෙක් බංග්ලාදේශයේ සිට පැමිණි අය මේ වන විට 800කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබා පිටව ගොස් තියෙනවා ඊයේ දින වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1633 දක්වා ඉහළ ගොස් තියෙනවා මෙම 1633 තුල නාවික හමුදාවේ සහ නාවික හමුදාවේ පවුල්වල උදවිය 798ක් වාර්තා වෙනවා ඒ වගේම විදේශයන්හි සිට මේ පැමිණෙන ශ්‍රී ලාංකිකයින් 515ක් අත වශයෙන්ම ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාව තුල ආසාදිනට පත් වෙලා තියෙන්නේ 311ක් පමණයි. අද දින ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන ලැබෙන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයන් 58 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලීන් අනතුරුව PCR පරීක්ෂණ සිදු කර තම නිවෙස් වෙත පිටත් කර යැවීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව අද දින වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයන් 11488 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා. එසේම අද දින වෙන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 44ක් තුල පුද්ගලයන් 5108 දෙනෙකු මේ වන විට නිරෝධායන වෙමින් සිටිනවා. समस्त गोलीय कोविड-19 आसादिते इंगनन मेवन विट लक्ष हेट देक इग्मवा तिबेनवा वार्तावन समस्त कोविड मरण संख्याव तुन लक्ष हेट तुन दहसकट अधिकाई लतिन अमेरिकावे विशालतम राज्यवन ब्रसीलिय वत्मन लोकी पुरा इता बिहिसनु लेस पेतरयामें कोविड वसंगते हेतुवेन वेडिम मरण संख्यावक सिदवू रटवल अतर सिववेन स्थानियत पेमिन तिबेनवा ए प्रांशय अभिपवमें ब्रसीलियन वार्तावन समस्त मरण संख्याव 29341ක් गतवू
රූපැයි 24 තුල එරටින් අලුතින් මරණ 480ක වාර්තා වී තිබුණා. බ්‍රසීලයෙන් ආසාදිතයින් 514,999 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. කෙසේ වෙතත් ආසාදිතයින් අතින් තවමත් පෙරමුණගෙන සිටින්නේ ඇමරිකාවයි. එරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,37,170ක්. මෙතර කොවිඩ් වසංගතයේ හේතුවෙන් දැඩි සංචරණ සීමා පැනවීමට පියවර ගැනීමෙන් පසු බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රජින පළමු වරට ඊයේ ප්‍රසිද්ධියේ පෙනී සිටි බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා. දිවෙන පුරා ක්‍රියාත්මකව තිබූ ඇන්තර නීතිය අද අලුයම 4ට ඉවත් කරනු ලැබුවා. එනුව නැවත අද රාත්‍රියේ 10ට පනවනු ලබන ඇන්තර නීතිය හෙට අලුයම 4 දක්වා ක්‍රියාත්මකයි. දිවයිනපුරා ක්‍රාත්මක වූ පරිදි ඇඳිර නීතිය අදාළුවේ මහතරට ඉවත් කෙරුණා. ඉකුත් සෙනසුරාදා රාත්‍රී 10 සිට ක්‍රාත්මක වන පරිදි දිවයිනපුරා ඇඳිර නීතිය පැනවීමට රජය පියවර ගනු ලැබුවා. කෙසේ වෙතත් අදාළුවේ මහතරට ඉවත් කෙරුණු ඇඳිර නීතිය යළි අද රාත්‍රී 10ට පැනවෙන අතර ජුනි මාස 3 වන දින දක්වා රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා දිනපතා ඇඳිර නීතිය ක්‍රාත්මකයි. ජුනි මාස 3 වන දින රාත්‍රී 10ට දිවයිනපුරා පැනවෙන ඇඳිර නීතිය ජුනි මාස 6 වන දින අලුයම 4 දක්වා බල පැවැත්වෙන බව රජය සඳහන් කළා. ඒ අනුව පොසොන් පොහොය යෙදී තිබෙන ජුනි මාස 5 වන සිකුරාදා සහ ඊට පෙර දින දිවයිනපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. ඇඳිරි නීතිය ඉවත් කෙරුණද සෞඛ්‍ය උපදේශවලට අනුව ජනතාව කටයුතු කරන්නේද යන්න පිළිබඳව පොලිසිය අවධානයෙන් කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ටාෂය ප්‍රකාශ කළේ. මේ අතර අද දිනේ සිට ධාවනය වන දුම්රිය ගමන් වාර සංඛ්‍යාව සහ මගේ බස් රථ සංඛ්‍යාවද වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සහ ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා. මෙතර ඇන්තර නීතිය ක්‍රියාත්මක වූ ඊයේ දිනේදී මොඩුවක්කල දිස්ත්‍රික්කයේ අරඹකම ප්‍රදේශයේදී පොලිසිය විසින් බැටලීමක් සිදු කළා. එම බැටලීමේදී නිදන් සොයා ගැනීම කළ පුද්ගලයන් 8 දෙනෙකු උපකරණ තොගයක් සමග අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරුවන් වැළවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා. මෙතර දින දෙකක් පුරා නුවරඑළිය දිස්ත්‍රික්කයට පනවා තිබූ ඇන්තර නීතිය ලිහිල් කිරීමෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජන ජීවිත යථාතත්වයට පත් කිරීමට කටයුතු කර තිබෙනවා. හැඩන් බස් රථ නැවතුම් පොලේ සිට ගමන් ගන්නා සියලුම මගී ප්‍රවාහන බස් රථ විසබේ චහරුණේට ලක් කිරීමට සෞඛ්‍යංශ කටයුතු කර තිබුණා. මෙවන විට හැටන් නගරයේ සියලුම වෙළඳසැල් විවෘත කර තිබෙන අතර නගරයට පිවිසෙන ඇතැම් පිරිස් මුඛ ආවරණ නොමැතිව සිටින ආකාරයේද අප කැමරාවේ මෙලෙස සටහන් වුණා. සිකුරුන මාසික දාලා නැහැ නේ? මාස සිකුරුන අය. ඈ දැන් හොයන තරමාරු වෙන මාසයක් හොයන. ඉවරද කොරෝනා? ලිප්පන්ද? ඈ මාස සිකුරුනට ඉස්සලා ඔය මාසික දාගෙන ඉඳිපා. මේ අතර රටපුරා ඇඳිරි නීතිය ක්‍රාත්මක පවතිද්දී නීති විරෝධී මත්පැන් ස්ප්‍රීතු ලීටර 30 ක්‍රීරෝධ රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රාත්මකයි. මේ අතර ගාල්ල නගරයේද ඇඳිරි නීතිය කඩකරමින් කටයුතු කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා. මහමෙතිවරණේ පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වී ඇති පෙත්සම් 10 වන දිනටත් සලකා බැලීම අද ආරම්භ වුණා. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මාස 20වනදා මහමෙතිවරණයේ පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම අද පෙරවරුවේ 10 වන දිනටත් ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ සලකා බැලීම ආරම්භ වුණා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනිකලු විහාරේ සිසිරත ආබ්‍රෝ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මල්කොඩ යන මහතුරුන්ගෙන් සමන්විත පංච පුත්කල ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලීම සිදුවනවා. පෙත්සම් කරුවන් වෙනුවෙන් පිළිතුරු දේශන ඉදිරිපත් කළ ජනාධිපති එම්.ඒ. සුමන්ත්‍රෙන් මහතා කරුණ දක්වමින් මෙම නඩුවට පාදක වන නඩු නිමිත්ත දේශපාලන කාරණා සමග බැඳී තිබුණද තමා සම්පූර්ණයෙන්ම නීතිමය කාරණා මත පදනම්ව කරුණ දක්වන බව ප්‍රකාශ කළා. මෙම නඩුව ගොනු කිරීම සඳහා පෙත්සම් කරුවන්ට කිසිදු නීතිමය පදනමක් නොමැති බවට වගඋත්තරකාර පාර්ශවය විසින් අධිකරණය හමුවේ කරුණ දක්වමින් ප්‍රකාශ කර තිබුණා. මේ සම්බන්ධයෙන් කරුණ දක්වූ ජනාධිපති නීතිඥ සුමන්ත්‍රෙන් මහතා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙන්නේ විසිරුවා හරින ලද පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරු පිළිකා
දේශපාලන පක්ෂ හා මීට පෙරද විවිධ අවස්ථාවන්හි මහජන නඩුකරයන් ඉදිරිපත් කළ පාර්ශ්ව විසින්යයි පෙන්වා දුන්නා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සහ මහ මැතිවරණයේ පැවැත්වෙන දිනිය අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට ඔවුන්ට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව ජනාධිපති නීතිඥ සුමන්තිරෙන් මහතා තර්ක කළා. පෙත්සම් සලකා බැලීම තවදුරටත් සිදුවනවා. සමගි ජනබල වේගය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ මාධ්‍යපතිය වික්ටයිවන් ඇතුළු පිරිසක් විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සහ ජුනි මාස 20 වනදා මහමැතිවරණයේ පැවැත්වීමට මැතිවරණ කොමිසම ගෙන තිබෙන තීරණයේ අභියෝගයට ලක් කරමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. අභාව ප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා දරු ප්‍රජා සවිබල ගැන්වීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ධුරේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ දිවුරුම් දී තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ප්‍රජා සවිබල ගැන්වීම සහ වතු යටිතල පහසුකම් සංවර්ධන නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ දිවුරුම් දුන්නා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය ධුරයේ දිවුරුම් දීම සිදු කළා. ඒ ජනාධිපති කාර්යාලයේදී ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් අමාත්‍ය ධුරය පුරප්පාඩු වුණා. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාද දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියා. අභව ප්‍රාප්ත හිටපු ඌව පළාත් ආණ්ඩුකාර මාෂල් පෙරේරා මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසන් ගෞරව දක්වනු ලැබුවා. හිටපු අමාත්‍ය ඩිලන් පෙරේරා මහතාගේ පියාඹන අභව ප්‍රාප්ත හිටපු ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළා. මාෂල් පෙරේරා මාගේ අභාවය ගැන ශෝකය පළ කිරීම සඳහා තමයි අපි ආවේ අද. විශේෂයෙන්ම මෙරට විශාල මෙහෙයක් ආණ්ඩුකාරවරයෙක් වශයෙන් ඉඳන්නේ දේශපාලන වශයෙන් මේ ප්‍රදේශයේ දක්ෂ නීතිඥවරයෙක්. ඒ වගේම පළාතට ගරුත්වයක් තියෙන පුද්ගලෙක් වශයෙන් තමයි සලකන්නේ. මේ හැම අවස්ථාවකදීම ළඟින් ඇසුරු කරපු කෙනෙක්. මම හිතන්නේ විශාල පාඩුවක් දිලන් පෙරේරා මහත්තයාට. එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් අයගේ ඩීල් දේශපාලනය නිසා එම පක්ෂය දෙකඩ වීම ආරම්භ වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ගාල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. පහුගිය කාලය තුල මේ එක්සත් ජාතික පක්ෂය අපිට ඉස්සරහට යන්න බැරි වුණේ එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් නායකයන් ආණ්ඩුවත් එක්ක ඩීල් තිබුණා. විරුද්ධ පක්ෂින් දෙද්දිත් අපි ආණ්ඩුවින් දෙද්දිත් විරුද්ධ පක්ෂයේ හොරු, තක්කඩි, මංකොල්ලකාරයෝ, දූෂිතයෝ, වංචාකාරයෝ, අල්ලස් ගනිපුවෝ නිදහස් කරන්න ඇතැම් අය කටයුතු කරයි කියන එක ඒක මම හිතන්නේ ප්‍රසිද්ධ රහස. එහෙම තියෙද්දි මේ කොරෝනා වසංගතේ මේ ආණ්ඩුව ඇනගෙන තියෙන වෙලාවක මේ කොරෝනා වසංගතෙන් ආණ්ඩුව දැඩි අපහසුතාවයකට පත් වෙලා හරියට කර කියා ගන්න දෙයක් නැතුව නන්නත්තර වෙලා වැලේ වැල් නැතුව ඉන්න වෙලාවක මේ එක්සත් ජාතික පක්ෂයේ මේ කීප දෙනෙක් එකතු වෙලා ප්‍රබලින් 100කට ආසන්න ප්‍රමාණයක් නිරපා දමන්න තරම් කටයුතු කරේ. එකක් මේ ඩීල් එකක් කියලා ඒක පැහැදිලිව පේනවා විතරක් නෙමෙයි මේ ආණ්ඩුවට ඉන්ජෙක්ෂන් එකක් අහලා නැවත ඔක්සිජන් දෙන තත්ත්වයට පත් කරන්නට කටයුතු කිරීමක් කියන එක මුළු මහත් එක්සත් ජාතික පක්ෂයේ මේ රටේ ගම් මට්ටමේ බිම් මට්ටමේ ඉන්න ජනතාව ප්‍රශ්න කරනවා. දූෂිතයෝ නැති ඉතාමත් පිරිසුදු නායකත්වයක් එක්ක සජිත් ප්‍රේමදාස මැතිතුමා එක මේ ගමනට යන්නට අද සියලු පිරිසුදු දේශපාලනඥයින් එකට එකතු වෙලා ඉන්නවා. ඒක මේ රටේ එක්සත් ජාතික පක්ෂයෙන් සියල්ල අනුමත කරනවා. ඒකේ ප්‍රතිඵල ඉදිරි මැතිවරණේ ප්‍රතිඵලයත් එක්ක මේ රටේ ජනතාවට දැනගන්න පුළුවන්කමක් ලැබෙයි. විපක්ෂයේ කණ්ඩායම් අතර ඇති වී ඇති ආභ්‍යන්තර ගැටලු හේතුවෙන් මැතිවරණයේ කල් දැමීමට ඔවුන් උත්සාහ කරන බව හිටපු රාජ්‍ය මාත්‍ය ෂෙහන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණය දීර්ඝ කාලයක් කල් යන එක රටේ ජනතාවට සිදුවන බලවත්ම අසාධාරණය. මැතිවරණ කොමිසම තේරුම් ගන්න ඕනේ මේ රටේ ජනාධිපතිතුමාට සහය දක්වන සහ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ආණ්ඩුවක අවශ්‍යතාවය රටට තියෙනවා. අනික දැන් එක්සත් ජාතික පක්ෂයයි සමගි ජන බලවේගයයි අතර තියෙන ගැටුම කිසිසේත්ම මැතිවරණයේ කල් දැමීමට හේතුවක් වෙන්නේ නැහැ. දැන් ජනතා විමුක්ති පෙරමුණට නම් මේ ප්‍රස්ථාරය ගැන ඔවුන් දිගින් දිගටම කතා කරනවා. හැබැයි ඔවුන් එකතැනකවත් කතා කරන්නේ නැහැ මේ
ප්‍රස්ථාරයේ ඉහළ යන්නේ විදේශගත ශ්‍රමිකයන් සහ විදේශගත ශ්‍රී ලාංකිකයන් පැමිණීම තුල. හැබැයි එයත් නිවැරදි ආකාරයට රජය කළමනාකරණය කරමින් පවතිනවා. මේ පක්ෂ ඇතුළත තියෙන බෙදීමක්වත් පක්ෂවලට ඡන්දවලට මුහුණ දීමට නොහැකියාවවත් ඒ වගේම මේ දේශපාලන පක්ෂවල තියෙන කුහකකම් ඊරිසියාකම් ප්‍රතිවරණයක් නොපැවැත්වීමට හේතුවක් වෙන්න බෑ. ඒ වගේම තමයි එක්සත් ජාතික පක්ෂයයි සමගි ජන බලවේගයයි කවදාවත් එකතු වෙන්නේ නැහැ. එකතු වෙන්න ක්‍රමවේදයක් නැහැ. මේ ඉඳ එයාලගේ පක්ෂය ඇතුළේ බරපතල බෙදීමක් තියෙනවා. හැබැයි ඒ බෙදීම තුල අද සජිත් ප්‍රේමදාස මැතිතුමාට සනාථ කරන්න බැලි වෙලා තියෙනවා වෙනම බලවේගයක් යටතේ තරඟ කිරීම. එදා 55ක් ගන්න උත්සාහ කරපු විපක්ෂයට මං හිතන්නේ 45ක් ගැනීමත් අද බරපතල අර්බුදයක්. වත්මන් රජයේ රටේ ජනතාවගේ පීඩාවන් පිළිබඳ නොසිතා මැතිවරණය වෙනුවෙන් සියල්ල ඉලක්ක කරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නායකකාර මහතා අපවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද බඩුමිල අහස ඉහට නැගලා තියෙනවා. හාල්වල සිල්ලර මිල, හාල්වල පාලන මිල ඉහළ දමලා තිනෝ මුදලාල්ලාට ඕන විදියට. අර මුලින් කිව්වේ හාල් මාෆියාව පාලනය කරනවා, අර මාෆියාව පාලනය කරනවා, මේ මාෆියාව පාලනය කරනවා කියලා. අවසානයේදී හාල් මාෆියාවට ඕන විදියට හාල් මිල ඉහළ දාන්න මේ ආණ්ඩුවට සිද්ධ වුණා. විරුවට සිද්ධ වුණා. සැමන් පරිප්පු පාලන මිලවල් දාලා සැමන් පරිප්පු වලට තෙල්වල ලාභය දෙනවයි කියපු ආණ්ඩුව අවසානයේදී සැමන් පරිප්පු මිලත් ඉහළ දාලා අවසානයේදී හාල් ටිකේ මිලත් ඉහළ දාලා තමයි නිකන් හිටියේ. ජනතාවගේ පැත්තෙන් පොඩ්ඩක්වත් හිතන්නේ නැති, ජනතාවගේ බඩ ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැති, ජනතාවගේ ජීවත් වීමේ අයිතිය පිළිබඳව පොඩ්ඩක්වත් හිතන්නේ නැතුව මැතිවරණය වෙනුවෙන් සියල්ල ඉලක්ක කරගෙන කෙසේ හෝ මැතිවරණය තියලා බලය ලබා ගැනීමේ අරමුණෙන් ඉස්සරහට රටේ ජනතාව තවත් පීඩණයටපත් වෙනවා, රැකියා අහිමි වෙනවා. මෙන්න මේ තත්ත්වයේ යටතේ මේ සියල්ලට කලින් මැතිවරණය තබා ගැනීමේ උනන්දුව කඩිමුඩිය තමයි මේ ආණ්ඩුවට තියෙන්නේ කියලා අපි මතක් කරනවා. මේ වෙලාවෙත් මේ රට පාලනය කරන්න බැරි සිංහහම පොරවාගෙන ආපු නරින්ගේ සැබෑ ස්වරූපය එළිවෙමින් පවතිනකොට සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු සමගි ජන බලවේගයේ ජයග්‍රාහී ගමනකට ගමන් කරමින් තියෙනකොට මේ වෙලාවේ ඒ ගමන කඩාකප්පල් කරන්න ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුව තමයි එක්සත් ජාතික පක්ෂයේ නායකයන් කියා ගන්නා කණ්ඩායම මේ කරන්නේ. මේ මොහොතේ කල යුත්තේ පක්ෂ දේශපාලන අරගල පසෙකලා ජනතාව බේරා ගැනීමේ මෙහෙයුමට සියලුම දේශපාලඥයන් එක්වීම බව පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියන් පවසනවා. ඒ ගොඩකවිල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ රටේ ජනතාව සමස්ත ජාතියම බරපතල අර්බුදයකට මුහුණ දී සිටින මේ වෙලාවේ පටු දේශපාලන පක්ෂවල සංවිධානය පිළිබඳව හෝ ඒවායේ ආධිපත්‍යය පිළිබඳව රණ්ඩු කරනු දැක්ම කනගාටුදායකයි. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායක හැටියට සැලකෙන හිටපු අග්‍රාමාත්‍යවරයා, එවැගේම එක්සත් ජාතික පක්ෂයේ උපනායක වශයෙන් සැලකුණු හිටපු විපක්ෂ නායකතුමා ඇතුළු පිරිසට තියෙන්නේ මහා පරිමාණ වගකීමක්, බරපතල වගකීමක්. රටේ ජනතාව බරපතල වශයෙන් මේ මුහුණ දෙන ආසාදිත තත්ත්වයේ පිළිබඳ මේ අනතුරට මැදිහත් විය යුතුයි. හිටපු අගමැතිවරයා හැටියට, හිටපු විපක්ෂ නායකවරයා හැටියට තමන්ගේ පක්ෂයේ නායකත්වයේ පිළිබඳව මේ කරන අරගලයට වඩා වැදගත් වෙන්න ඕන ජාතිය මුහුණ දී සිටින මේ ව්‍යසනය. ඒ නිසා ඔවුන් තමන්ගේ පක්ෂයේ දෙකට කඩා ගන්න හෝ තුනට කඩා ගන්න හෝ නැවත එකතු කර ගන්න හෝ ඒක දෙවනුවට තියලා කරුණාකරලා ඉදිරියට ඇවිල්ලා රජයට උදව් කරන්න. ආණ්ඩුවත් එක්ක එකතු වුණා කියන්නේ දේශපාලන ඒකරාශී භාවයකට හෝ සමගි සන්ධානයකට යනවා කියන එක නෙමෙයි. ජනතාව මුහුණ දී සිටින මේ මාරාන්තික විපතෙන් බේරා ගන්න සියලුම දෙනා එකතු වෙලා තමන්ගේ අදහස් හුමාරු කර ගන්න. ඒ නිසා පක්ෂ දේශපාලනයේ පිළිබඳ අරගලය පැසකට තියලා ජනතාව බේරා ගැනීමේ මෙහෙයුමට එකතු වෙන්න, ඒ සඳහා සෞඛ්‍ය කළමනාකාරීත්වය පිළියෙල කරන්න, රජයේ කළමනාකාරීත්වය වඩා ක්‍රමවත් කරන්න සෑම පක්ෂ නායකයෙක්ම ඉදිරිපත් විය යුතුයි කියන බවයි අපේ අදහස. රජයට අවශ්‍ය වේ ඇත්තේ සත්‍ය වශයෙන්ම රට කිරිවලින් ස්වයං පෝෂිත කිරීමට නම් කළ යුත්තේ විදේශ රටවලින් කිරිගවයන් ගෙන්වීම නොව මෙරට ගව සම්පත වැඩි දියුණු කර ගොවියාට සහාය වීම බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුණරත්න මහතා පවසනවා. රටේ මුදල්, මහජන මුදල් කෝටි 790ක් වියදම් කරලා තියෙනවා මේ ව්‍යාපෘති වෙනුවෙන්. ඒ ව්‍යාපෘතියත් එක්ක මේ හරක් ගත්ත අය
ඒගොල්ලොත් කෝටි ගාණක් වීදම් කරලා තියෙනවා අන්තිමට වෙලා තියෙන්නේ මොකද්ද හරකුත් නැ සල්ලිත් නැ ලෙඩ ගොඩක් රටට ඉතුරු වුණා රාජපක්ෂ ආණ්ඩුව මේක පටන් ගත්තා යහපාලන ආණ්ඩුව මේක දිගටම අරගෙන ආවා දැන් ආයෙත් ආවා රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුවක් දැන් ඒගොල්ලොත් මේක දිගටම ගෙනියනවා එකා ටිකා පිට කහ ගන්න එක තමයි මේ කරන්නේ ඒ තත්ත්වය තුල මේට අදාළ කිසිම පරීක්ෂණයක්වත් නැ මොනවත් නැ මේක ඇතුළේ තියෙන්නේ ඇත්තටම අපිට කිලිවලින් සම්පෝෂ කිලිම උමනාවක් නෙමෙයි මේක යට අනිවාර්යයෙන්ම අත යට ගනුදෙනුවක් සිද්ධ වෙනවයි කියන සැකේ අපට බරපතල විදිහට මතු වෙනවා අනිත් එක තමයි එකා ටිකා කරපු වැරදි ටික වහ ගැනීම සඳහා ඒ අඩිපාඩෙම ගමන් කරනවයි කියන චෝදනාව අපි මේ වෙලාවේ ආණ්ඩුවට ඉදිරිපත් කරනවා ඇත්තටම රට කිලිවලින් සම්පෝෂ කරන්න ඕන නම් ඔය ඕස්ට්‍රේලියාවෙන් ඔය නව ශ්‍රීලන්තෙන් අරගෙන ඕනේ ඒ රටවල් කිලිවලින් සම්පෝෂිත වෙච්ච රටවල් ඒ රටවල් කැමතිද අපි වාගේ රටක් කිලිවලින් සම්පෝෂිත වෙනවට නෑ එහෙම වෙනවා කියන්නේ ඒගොල්ලන්ගේ වෙළඳ පොලක් අහිමි වෙන්නේ එමනම් එතරම් මේක සැක කරන්න කාරණා තියෙනවා ඒ தත්ත්ව තුල අපේ රට කිලිවලින් සම්පෝෂිත කරනවා නම් කරන්න පුළුවන් අපේ රටේ හරක් ඉන්නවා ඒ ගව සම්පත වැඩි දියුණු කරලා ගොවියට අතහිත දීලා ඒ කාර්තම්බේට යන්න පුළුවන්කම තිබෙනවා මේ තරම් අධික පිළිවෙලක් දරන්නේ නැතුව අන්න එතෙන්ද අත ගහන්න කියලා අපි ආණ්ඩුවට බල කරලා කියනවා ගම්පොල සිට නවලපිටිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයක් නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා යාපනයේ නුවර ඒ නවය ප්‍රධාන මාර්ගයේ පූණේව ප්‍රදේශයේදී ත්‍රිරුද රථයක වඩාලියෙකු ගැටීමෙන් ත්‍රිරුද රථයේ ගමන්ගත් පුත්කලින් දෙදෙනෙකු තුවාල ලබා මෙදවච්චේ රෝහලට ඇතුළත් කර තිබෙනවා වඩාලියාගේ පහර දීමෙන් ත්‍රිරුද රථයටද දැඩි අලබහන සිදු වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ තිස්සමහරාම මූලස්ථාන නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකින් මෝමස් සහ ගෝනමස් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. බෝන් සතුව තිබූ බෝර 12 වර්ගයේ මෙරට නිෂ්පාදිත ගිනිය විද්දකක්ද අත්අඩංගුවටගෙන ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. වසර 200ක් පමණ පැරණි බදුල්ල කහඩරුප්ප අසුමහ ශ්‍රාවක විහාරස්ථාන භූමියේ වල්බෙහි වෙමින් පවතින බුදුමෙතුර බලධාරීන්ගේ මැදිහත් වීමෙන් සංරක්ෂණය කර දෙන ලෙස විහාරාධිපති පූජ්‍ය කහඩරුප්පේ විමල කිට්ටි හිමියන් ඉල්ලා සිටිනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ දකුණු පළාත්වල අද තනින් තන වැසි ඇතිවිය හැකි බව කලකුළු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කලකුළු විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඒ සමගින් සියත මධ්‍යහන පෝර්ති විකාශය අවසන්. මෙම පුවත්තුරු තවත් දෙස් විදෙස් සහ ආර්ථික ක්‍රීඩා තුරතුරු සඳහා අපි විසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත අපි අලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.